කියල පිළිගන්නවා. ද බිග් ට්‍රේඩර් YouTube channel එකට. මේ YouTube channel එකේ පරමාර්ථය තමයි cryptocurrencies වලින් cryptocurrencies පිළිබඳව සිංහලෙන් අප්ඩේට් අරන් එීම. ඔයා cryptocurrency trading කරලා හරි investing කරලා හරි මුදල් උපයන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මගේ videos ඔයාලට help එකක් වෙයි. ඒක නිසා video එක ඉවරනකම් බලලා video එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්න. ඒ subscribe කරනවා නම් අනිවාර්යෙන් notification bell එක on කරලා තියාගන්න. මොකද ඒක තමයි important ම දේ. අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඕගොල්ලෝ එක බලන්න ඕනේ. මොකද ඒක patterns video එකක් නිසා ඒක නැත්තම් ඔයාලට trade එක miss වෙනවා. ඒ වගේම තමයි the bit trade official කියන telegram channel එකටත් අනිවාර්යෙන් join වෙන්න. මොකද ඒකෙදි තමයි අපි fundamental වගේම මට වීඩියෝ එකක් කරන්න අපහසු වෙලාවකදී bitcoin වලට සහ altcoin වලට මොකද වෙන්නේ කියන එක කතා කරන්නේ. ඒ වගේම තමයි අපේ හදලා තියෙන VIP group එකක්. ඒකට ඩොලර් 5ක් මාසෙටම ගෙවලා මම සිග්නල් සර්විස් එකක් කරන් යනවා. ඉතින් ඒ සිග්නල් සර්විස් එකට join වෙන්නත් පුළුවන් ඕගොල්ලන්ට. කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න. ඒකට join වෙන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා ඊයේ වීඩියෝ එකේදී මම කිව්වා මෙන්න මෙතෙද්දි මෙන්න මේ විදිහට මේක pattern එකක් තියෙනවා කියලා. මේක bearish පැත්තට එන්න පුළුවන් කියලා. ඕගොල්ලොන්ට මම ඊයේ මෙන්න මේ කියන වීඩියෝ එකේදී මෙන්න මේ වීඩියෝ එක ඕගොල්ලෝ ඊයේ දවසේ මම අප්ලෝඩ් කරපු එක බලවනම් ඕගොල්ලොන්ට මම කිව්වා මෙන්න මේ මෙතනින් ඒකට හේතුව තමයි bearish divergence එකකුත් ආපු නිසා මෙන්න මේක break down වෙලා මාකට් එක down side එකට එන්න පුළුවන් කියලා. නමුත් දැන් bitcoin market එකේ මෙන්න මෙතනින් bullish flag pattern එකක් හැදිලා, නමුත් ඒක break down වුණා. ඒ කියන්නේ ඩවුන් සයිඩ් එකට තමයි බ්‍රේක් අවුට් උනේ. මේක එච්චර සුබදායක නැහැ. ෂෝට් පොසිෂන් එකක් දාන්න. මොකද අපිට මේකේ ප්‍රොෆිට් ටාගට් එකක් ගන්න අමාරුයි. මොකද අප්සයිඩ් එකට මේක ගියා නම් මේ මෙන්න මේ කියන දුර ඉදිරියට තියලා අපිට මේ හරියේදී ඩොලර් 45000කට වගේ ප්‍රොෆිට් ගන්න පුළුවන් මෙන්න මේ කියන රෙසිස්ටන්ස් එක බ්‍රේක් වෙනකොට ට්‍රේඩ් කරලා. නමුත් මේක ඩවුන් සයිඩ් එකට බ්‍රේක් වෙලා තියෙන නිසා අපිට ෂෝට් පොසිෂන් එකක් යන්න අමාරුයි. කොහොම වුණත් මේක ආපහු රීටෙස්ට් කරලා මාකට් එක ඩ්‍රොප් වෙයිද කියලා කියන්නත් අමාරුයි. මොකද මේක ටෙක්නිකලි ඇත්තටම bearish pattern එකක් නොවන නිසා කොහොම වුණත් දැනට මාකට් එකේ දකුණ ආකාරයට 1 hour time frame එකෙන් මෙන්න මෙතනින් තියෙන bullish flag වලින් හැදෙන pattern එක එහෙම නැත්නම් තව කෙනෙක්ට මේ කියන්න පුළුවන් symmetrical triangle pattern එකක් කියලා. එහෙම වුණොත් symmetrical triangle pattern එකක් නම් මේකේ target එක තමයි මෙන්න මේ කියන දුර යටට ගන්න පුළුවන් $42,300 එකට වගේ. ඉතින් කොහම වුණා short position එකට යනවා නම් මෙතන level එකේ retest වෙනකන් ඉන්න, නැත්නම් මේක නිකම්ම මෙහෙම fake out එකක් වෙලා යන්න පුළුවන් මේ කියන අප්සයිඩ් එකට. මෙන්න මේ කියන ලෙවල් එකට ඇවිල්ලා ආපහු රිවර්ස් කැන්ඩල් එකක් හැදෙනවා නම් මොකක් හරි bearish engulfing හරි මොකක් හරි කැන්ඩල් pattern එකක් හැදෙනවා නම් එතකොට ෂෝට් පොසිෂන් එකක් දාන්න, නැත්නම් දැන් නිකරුණේ ට්‍රේඩ් එකක් දාන්න යන්න එපා. නමුත් ඒ 1 hour time frame එකෙන් 4 hour time frame එකෙන් කතා කරොත් එහෙම මෙන්න මෙතන මම දැක්ක ගොඩාක් කට්ටිය දාලා තියෙනවා මේක channel එකක් විදිහට. මම ගොඩාක් ඔය ට්විටර් එකේ එහෙම දැක්කා කිහිප දෙනෙක් ලොකු ට්‍රේඩර්ස්ලා මෙන්න මේක නිකන් මොකක් හරි සාමාන්‍ය මේකට pattern එකක් කිව්වොත් නිකන් broadening top pattern හරි මොකක් හරි pattern එකක් කිව්වොත් එහෙම මෙන්න මේ කොහම වුණත් මෙන්න මේ කියන විදිහට තමයි ඒගොල්ලෝ trend line ඇඳලා තිබුණේ. නමුත් ඒකේ වැරැද්දක් නැහැ. මොකද මේ කියන ලෙවල් එකට ඇවිල්ලා 4 hour time frame එකෙන් ආපහු මේක upside එකට break out කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක broadening top pattern එකක් හරි මොකක් හරි නමක් කියන්න පුළුවන් මේකට. නමුත් මම මාකට් එක මේකේ දකින්නේ ඊට වඩා මේක inverse head and shoulder pattern එකක් කියන්න පුළුවන් මට නම්. මොකද මේක head එක ගත්තොත් shoulders දෙකම මේ head එකට උඩින් තියෙනවා. හැබැයි ඒක වින්ඩ නම් අනිවාර්යෙන් ඉතින් මේක break out වෙලා මේ කියන neck line එකේ retest කරලා market එක upside එකට යන්න ඕනේ. එහෙම වුණොත් මේකේ profit target එක එන්නේ
ඩොලර් 47000 ඩොලර් 47000 කියන ලෙවල් එක ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි ඇති. දැන් මේකේ න 4 hour time frame එකේනේ මෙතන මේ ඉන්න head and shoulder pattern එක තියෙන්නේ. එතකොට මේ neck line එක break out වෙනවා වෙලා මේකේ target එකට එනවයි කියන්නේ අනිවාර්යෙන් මෙන්න මෙතනින් තියෙන daily time frame එකේ එන inner head and shoulder එකක් අපි ඊ කතා කරන්නේ. මෙන්න මේ inner head and shoulder එක ඔයගොල්ලන්ට බොහොම පැහැදිලිව පේනවා. එතකොට මේක break out කරගෙන upside එකට යන්න පටන් ගන්නවා. එතකොට මේක break out වෙලා daily time frame එකේ inner head and shoulder pattern එක එනවයි කියන්නේ අනිවාර්යෙන් ඩොලර් 53000කට 55000 කියන range එකට එනවා. මේක 4 hour time frame එකේ මෙන්න මෙතනින් තියෙන inner head and shoulder pattern එක තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ. මේක 1 hour time frame එකෙමුත් ඕනනම් කියන්න පුළුවන් මේ තියෙන head එක, මේ තියෙන right shoulder එක, මේ තියෙන left shoulder එක, මේ තියෙන neck line එක. ඉතින් 1 hour time frame එකේ candle එකක් මේ neck line එකෙන් උඩට ආවයි කියලා ඒකට trade කරන්න යන්න එපා. 4 hour time frame එකේ candle එකක් මෙන්න මේ neck line එක උඩින් close වෙනකන් අනිවාර්යෙන් ඉන්න හොඳ පිරිපුන් candle එකක්. එතකොට තමයි මේක inverse head and shoulder pattern එකක් විදිහට මාකට් එක ඩවුන් සයිඩ් මේ අප් සයිඩ් එකට යනවා නම් යන්නේ. කොහොම වුණත් දැනට හොඳ ස්ට්‍රෝන් සපෝට් ලෙවල් එකක් විදිහට මේ ලෙවල් එක තමයි තියෙන්නේ. නමුත් මේක මේ කියන ලෙවල් එකට ආවොත් එහෙම 4 hour time frame එකෙන් මේක බුලිස් ෆ්ලැග් පැටර්න් එකක් වෙනවා. ඔගොල්ලොන්ට පැහැදිලි ඇති මේ කියන සපෝට් රෙසිස්ටන්ස් සපෝට් රෙසිස්ටන්ස් ආපව සපෝට් එලා මේක අප් සයිඩ් එකට යන්න පුළුවන්. මේක 4 hour time frame එකේ බුලිෂ් ෆ්ලැග් පැටර්න් එකක් වෙනවා නම් ඒ ඩොලර් 49000ක් 50000කට වගේ ආසන්නයට යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට දැන් මේක නිකන් පැහැදිලි නැතුව දන්නේ නැහැ. මම ආපහු මුලින් ඉඳන් කියනවා මේක 4 hour time frame එකෙන් inner head and shoulder pattern එකක් වෙන්න පුළුවන් මේ කියන ලෙවල් වලින් උඩට ගියොත්. ඒ කියන්නේ මේ සපෝට් එකට එන්නේ නැතුව දැන් තියෙන විදිහට මාකට් එක රිවර්ස් වෙලා අප් සයිඩ් එකට ආවොත් මේක inner head and shoulder pattern එකක් විදිහට break out කරගෙන අප් සයිඩ් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් 4 hour time frame එකේ මෙන්න මේ කියන ලෙවල් එකට ආවොත් ඒක ලප් වෙනවා කියන්නේ මේක bullish flag pattern එකක් වෙනවා. කොහොම වුණත් ටෙක්නිකලි එක බුලිෂ් ඒ අප් වෙන අප් සයිඩ් එකට යන පැටර්න්ස් නිසා අවුලක් නැහැ. මේකෙන බුලිෂ් ෆ්ලැග් පැටර්න් එකෙන් මාකට් එක අප් සයිඩ් එකට යනවා කියන්නේ මේ 4 hour time frame එකේ තියෙන ඉන්වර්ස් හෙඩ් ඇන් ෂෝල්ඩර් පැටර්න් එක බ්‍රේක් අවුට් වුණත් මේ තියෙන බුලිෂ් ෆ්ලැග් පැටර්න් එක බ්‍රේක් අවුට් වුණත් කොහොම බ්‍රේක් අවුට් වුණත් ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ තියෙන ඉන්වර්ස් හෙඩ් ඇන් ෂෝල්ඩර් පැටර්න් එක බ්‍රේක් අවුට් වෙලා මාකට් එක ඩොලර් 55000කට එනවා. ඒ වගේම තමයි එතේරියම් වලත් ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ ඕගොල්ලෝ දන්නවා. මම මීට කලින් ඕගොල්ලන්ව දැනුවත් කරා මෙන්න මේ කියන්නේ ස්ට්‍රෝං රෙසිස්ටන්ස් ලෙවල් එක සහ මේ කියන්නේ ඉන්වර්ස් හෙඩ් ඇන් ෂෝල්ඩර් පැටර්න් එකේ මේ කියන්නේ නෙක් ලයින් එක තමයි එතේරියම් වලට රෙසිස්ටන්ස් විදිහට වැටෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලොන්ට පේනවා මේකෙදි රෙසිස්ටන්ස් වෙලා ඉතින් ආපහු පොඩ්ඩක් ඩ්‍රොප් එකකට එනවා. නමුත් මේ කියන neck line එකයි මේ yellow line trend line එකෙන් උඩ candle එක close වුණොත් ඕගොල්ලොන්ට හොඳ long position එකක් දාන්න පුළුවන් මේකේ inner head and shoulder pattern එකක් විදිහට. ඒ වගේම තමයි ethereum වල 4 hour time frame එක ethereum වල 4 hour time frame එකෙන් parallel channel එකක් තියෙන ඕගොල්ලොන්ට පේනවා. මෙතන support resistance. ඉතින් ethereum එක මේක technically bullish pattern එකක්. මෙන්න මේ මැදින් මිඩ් ලයින් එක තියෙන්නේ මෙන්න මෙතනින් එක්ක මෙතනින් අප් සයිඩ් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේකත් බ්‍රේක් අවුට් කරගෙන මෙන්න මේ කියන සපෝට් එකට ඇවිල්ලා මේක ආපහු අප් සයිඩ් එකට එන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ කියන රෙසිස්ටන්ස් එක බ්‍රේක් අවුට් වෙලා එතේරියම් එක උඩට යනවයි කියන්නේ. අපි මීට ටික ඉස්සෙල්ලා කතා කරපු එතේරියම් වල මෙන්න මෙතනින් තියෙන ඉන්වර්ස් හෙඩ් ඇන් ෂෝල්ඩර් පැටර්න් එක බ්‍රේක් අවුට් කරලා ඩොලර් 5000කට යනවා. මේක තමයි මට අද ඉම්පෝර්ටන්ට්ලි අප්ඩේට් කරන්න ඕනේ නේ. ආපහු බිට්කොයින් වලට ඔයගොල්ලන්ම මතක් කරනවා නම් දැනට 4 hour time frame එකෙන්
පැටන්ස් දෙකක් හැදෙන්න පුළුවන්. ඒ තමා මේ සපෝට් එකට ආවේ නැත්තම් මේක ඉන්නර් සෙඩ් ඇන් ෂෝල්ඩර් එකක් විදිහට උඩට යන්න පුළුවන්. එහෙම නැත්තම් මේ කියන සපෝට් එකට ආවොත් ආපහු අප් වෙලා මේක බුලිෂ් ෆ්ලැග් පැටර්න් එකක් විදිහට මාකට් එක අප්සයිඩ් එකට යන්න පුළුවන්. කොහොම හරි මේ දෙකම බුලිෂ් පැටර්න් දෙකක් නිසා මේක නෙක්ලයින් එක බ්‍රේක් වෙනවයි කියන්නේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ තියෙන ඉන්නර් සෙඩ් ඇන් ෂෝල්ඩර් පැටර්න් එක බ්‍රේක් අවුට් වෙනවයි කියන එක. එතකොට මේක බ්‍රේක් අවුට් වුණා කියන්නේ ඩොලර් 55,000කට ආපහු බිට්කොයින් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ආපහු මතක් කරන්නේ ද බිට්‍රේඩ් ඔෆිෂියල් channel එකට join වෙන්න. ඒ වගේම VIP එකට join වෙන්නත් කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මට message එකක් දාන්න. YouTube channel එකට කැමති නම් videos හොඳයි නම් subscribe කරලා notification bell එක on කරලා තියාගන්න හැමෝටම.